ವೆಹಿಕಲ್ ಹಬ್ ಅವರದು. Thank you.
වාහනේ දැක්කම හිතාගන්න පුළුවන් මම කොතනද දැවිලි තියෙන්නේ කියලා. මේ තමයි මොන්ටරෝ ක්ලබ් එක. මොන්ටරෝ ක්ලබ් කියන්නේ අපිත් එක්ක නිතරම අපේ වැඩවල වැඩත් එක්ක එකට ඉන්න සෙට් එකක්. අනුෂ්කයි අමුදේ මම අඳුරනල දෙන්න ඕනේ නැහැ කට්ටියට. මොකද ඉතින් ඉවෙන්ට් එක ගැන. ඉවෙන්ට් එක සුපිරියටම ඕගනයිස් කරලා තියෙනවා. තරඟ වගේකුත් තිබ්බ හොඳ කට්ටිය එකතු කරගන්න මේ වගේ ඉවෙන්ට් තියෙන එක ඇත්තටම මරු. මේ ඔයගොල්ලෝ පාටිසිපේට් කළේ නැත්නම් මම එකට මම දැක්කේ නැහැ ඉන්නවා. කරා 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 දෙක තුනකට අපි පාටිසිපේට් වුණා. මේ ලස්සනයි වැඩි හොඳම කරලා තියෙනවා. මම දැක්ක තමයි මේ ඉවෙන්ට් ගොඩක පාටිසිපේට් කර කර ඉන්නවා කට්ටිය. කොහොමාරිය අපි ලබන අවුරුද්දේත් මේ වගේ එකක් ආයෝ ඕගනයිස් කරනවා. හොඳම කරමු. අපි සපෝට් එක තියෙනවා ඔයාලට. Thank you. මේ අනිවාර්යයෙන්ම ඉදවා කතා කරලා තෝරන දෙයකට එනවානේ. අපි එහෙනම් ඒ තරගයක දිහා යම්බෙමු. අනිවාර්යයෙන්ම. වැඩි වෙලා ඉන්න බෑ මොකද හැමෝ තැන්නට යන්න ඕන තරගයක් තියෙනවා. අපි ගිහින්ලෙන්න. ජයවා. Right. මේ විදිහට තමයි මොන්ටරෝ ක්ලබ් එක අපි කතා කළේ. මේ ක්ලබ්ස් ගොඩක් අද ඇවිල්ලා තියෙනවා. ඒත් එක්කම මෙතන තරග ඒ කියන්නේ වෙනස්ම තරගන යන්නේ. එතකොට කට්ටිය අපි එකතු කරගෙන මේ වැඩේ හරි ලස්සනට යනවා. ඔයගොල්ලෝ දකින්න ඇති මං අය අමුතුවෙන් මේක කියන්න ඕනේ නැහැ. ඉන්දා වැඩිය මං කතා කරන්නේ නැතුව. පුබුදු ඔය පැත්තේ මොකද වෙන්නේ? පුබුදුට මං chance එක දෙනවා. ඔය පැත්තේ මොකද වෙන්නේ කියලා බලන්න. vehicle hub අවුරුදු උත්සවයේ ඊළඟ තරගයට තමයි අපි යන්න ලෑස්ති වෙන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු උත්සවවල අවුරුදු ක්‍රීඩාවල අපිට දකින්න ලැබෙනවා පිටිගොඩේ කාසිය සෙවීම. අපි සූදානම් වෙන්නේ vehicle hub අවුරුදු උත්සවයේ පිටිගොඩේ තියෙන මේ වොෂර් එක හොයන්නේ කවුද කියලා බලන්න. ඉතින් වොෂර් එක හොයන කෙනාට තමයි අවස්ථාව තියෙන අද දවසේ තරගයේ ජයග්‍රහණය කරන්න. අපි බලමු කවුද වාසනාවන්ත වෙන්නේ මේ අවස්ථාව උදා කරගන්න කියලා. ප්‍රථම, දෙවන, තෙවන ස්ථාන තුනක් තියෙනවා. අපි බලමු පිටිගොඩේ තියෙන වොෂර් එක හොයන ඒ ජයග්‍රහකයා වෙන්නේ කවුද කියලා. මේ vehicle hub අවුරුදු උත්සවයේ පිටිගොඩේ වොෂර් එක සෙවීම. පිටිගොඩේ වොෂර් එක සේමේ ජයග්‍රහකයා මේ මොහොතේ මාත් එක්ක ඉන්නවා. ඉතමත් මුඩුසුම් තරගයෙන් පස්සේ මෙන්න මෙයා තමයි තරගයේ ජයග්‍රහණය කරේ. නම කියන්නකෝ. අනුස් කවිසාන්. මොකද්ද වෙහික ක්ලබ් එක? මණ්ඩවල් ඔරිජිනල් කැප්ටන්. රයිට්. අද දවසේ තරගයේ ජයග්‍රහණය කරන්න අවස්ථාව ලැබුණ මොකද ඉදෙන්නේ? අතුරුයි. රයිට්. එනං ඔබට අපි සුභපැතුම් එකතු කරනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පිටිගොඩේ වොෂර් එකක් හොයලා ප්‍රථම ස්ථානය දිනාගත් ජයග්‍රහකයා. ඉතින් ආරාධනා කරනවා රැඳෙන්න අපිත් එක්ක දිගටම. එහා පැත්තේ අපේ නිපුන් ඉන්නවා. අපි නිපුන් එක්ක සම්බන්ධ වෙලා විශේෂ වැඩක් වෙනවා මේ පැත්තේ. අපි සූදානම් වෙන්නේ මේ පැත්තේ තොරතුරු දැනගන්න. නිපුන්, ඔබට අවස්ථාව. ඔබ බුදු ඔෂී, ඔය පැත්තේ ඔය විතර තරගෙට ගියත් මං ආවා මේ පැත්තේ. මගේ තවත් පරණ යාළුවෝ ටිකක් හම්බෙන්න. මේ පරණ නෑ, කොහම අලුත් යාළුවෝ. ඒ දවසින් දවසේ යාළුවෝ කම අලුත් වෙනවා. අපේ 4DR ක්ලබ් එකේ සෙට් එක මේමයි දැන් ඔන්න මේ අපේ අලුත් අවුරුද්දේ අපි අලුත් විදියන්නේ මේ ඉවෙන්ට් එක කරන්නේ. හැබැයි දැන් මට හිතෙනවා බෑ, මගේ හිත කියනවා නෑ අපි මේ වෙන අලුත් අවුරුදු උත්සවවල තියෙනා වගේ මේ පොඩි ඉවෙන්ට් එකක් කරමුද වගේ එකක් මගේ හිතට දැනෙනවා. ඒ කියන්නේ මට කියන ඔගොල්ලොන්ගේ ක්ලබ් එක දිහා බලපුවම නිකන් හොඳ සංගීතය ගැන පට්ට පොරවල් ඉන්න ක්ලබ් එකක් කියලා. මට ජනකවියක් කියන්න පුළුවන් කෙනෙක් මෙතනින් කියන කාට හොඳට ජනකවි කියන්නේ. මේ වාගේ බෝඩියා ක්ලබ් එක වෙනුවෙන් ඔන්න මම රික්වෙස්ට් කළා ජනකවියක් කියන්නේ කියලා. මොදටම සිං කරන්න පුළුවන් වාග්යටකෝ වාග්ය. අපි මොකක් හරි ජනකවියක් කියමු. මොකක් හරි අපි ටැල් කවියක් කර ඔන්න මලේ හරි කමන්නේ. ඇත්තම වෙලාවේ ඇත්තම තමයි බොරුවට නෙමෙයි ඇත්තම. අපි ඔන්න මලේ හරි කමන්නේ කියමු. මේ ඇත්තම ඇත්තම නෑ. අපි කියමු ඒ ක්ලබ් එක අපරාධ නැත්තං ආ මේ සජෙෂන් සජෙෂන් තමයි කියලා සජෙස් කළේ වාඩු පුළුවන් කියලා. අපි එකක් කියමු පොඩි කෑල්ලක් කියමු වාගේ පොඩි කෑල්ලක්. පටන් ගමුද? ඔන්න මලේ පටන් ගමුද? ආ පටන් දෙන්නම් කියනවා. දෙන්නම් කියනවා. රයිට් ඔන්න. 1 2 3 ඔන්න මලේ ඇතින් ඇතින් කට් කට් කට්. ඒ තමයි බෝඩියාර් ක්ලබ් එක අපිත් එක්ක එකතු වුණා. ජනකවියයි පොරට
කවිදක මාරුණා කොමාරි අද දවස පුරාම මේ විදියට අපි අලුත් වැඩක් එක්ක මේ විදියට මේ කට්ටියට සතුට බෙදාගත්තා වාගේ මොකද ඉතින් ඉවෙන්ට් එක ගැන නෑ ඇත්තටම හොඳ ඉවෙන්ට් එකක් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ වාහන ගැන ප්‍රයොරිටි එකක් දීලා කරන මේ වැඩේ ඉතාම ලස්සන වැඩක් ලංකාවේ ඇත්තටම මම දකින හැම ක්ලබ් එකක්ම වගේ මෙතන ඉන්නවා ජීප් ක්ලබ් ඉන්නවා ඇලියන් ක්ලබ් ඉන්නවා ඒ වගේ හැම ක්ලබ් එකකට නියෝජනය දීලා මේ වගේ වැඩ කරපු එක ගැන දෙරණ ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕනේ හැමෝටම තැනක් තියෙනවා ඒ තැන පෙන්වන්න යාළගේ හැකියාවන් පෙන්වන්න තමන්ගේ ආසාවන් පෙන්වන්න මේ කරපු වැඩේ ඇත්තටම වටින වැඩක් අපි එනං අලිත් ආයේ දවසක මේ විදිහට අලුත් වැඩකින් හම්බෙමු රවින්ද අය thank you ආවට thank you ඉඳලා පොඩ්ඩක් තාත්තා තාත්තේ ෂයින් වෙලා තියෙන thank you ආවට බෝඩියර් ක්ලබ් එකට thank you අපි අලුත් වැඩකින් ආයේ හම්බෙමු අලුත් ටෝ එකකින් වගේ අනිවාර්යෙන් අපි හැමදාම දෙරරත් එක්ක right බෝඩියර් ක්ලබ් එකත් එක්ක කතා කරලා ඉවරයි ජනකවිය මට අහන්න දෙන්න බැරුණා මොකද ජනකවිය පොඩ්ඩක් පැටලුණා යාට කොමාරි ගමන්නේ අපි පොඩි විරාමයකට ගිහිල්ලෙමු මොකද දැන් ඔයගොල්ලෝ තරග ගොඩක් බැලුවනේ तब तरह अभी लास्ट दिन पेना तरग कर लास्ट तरग कर अभी पड़ी विराम की तेमो Energy drink ඉන්න තැන කොතන වුණත් ගැම්මෙන් ඉන්න මෙන්න දැන් ඔයාලටත් export කරන ලංකාවේ අපේ energy drink එක turbo ගැම්මෙන් ඉන්න විනස් කරපු vehicle hub අලුත් අවුරුදු උත්සවේ තවත් සුවිශේෂී අංගයකට තමයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ගමේ ගොඩේ දැකලා තියෙන අලුත් අවුරුදු වල දෙපැත්තට බෙදිලා කම්පැදී මේ තරඟේ. හැබැයි අපි අද සූදානම් වෙන්නේ ඒ තරඟාංශය විනස් කරන්න. ඉතිහාසයේ පළවෙනි වතාවට අපි සූදානම් වෙන්නේ කම්පැදීම වෙනුවට මේ ජීප් රථය ඇදීම සිද්ධ කරන්න. අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ Mitsubishi Jeeps of Sri Lanka team එක තමයි අපිට මේ ලස්සනම ලස්සන Superb Jeep එක මම භාග්‍ය ජයසංක ජීප් ක්ලබ් සමාජිකයෙක් ඇත්තටම දෙරණෙන් කරන මේ වැඩේ ලොකු දෙයක් වාහන වල විශේෂ තැනක් දීලා
වටනාකම දීලා කරන වැඩේ ඇත්තම ලොකු දෙයක්. ජීප් ක්ලබ් එකක් ඉදිරියට අපි හැමදාම අපේ පළවෙනි නීතිය තමයි අපේ එකමුතුකම. එකමුතුකම හින්දා තමයි අපි අද මේ වගේ එකමුතුකමින් දිනන දෙයක් ජයග්‍රහණය කරේ. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා දෙරණට මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගැන. මම ස්තුතියි. එහෙනම් අපි ඔබට ආරාධනා කරනවා රැඳිලා ඉන්න අද දින 24 නාලිකාවේ වෙහිකල් හබ් අපේ අලුත් අවුරුදු උත්සවයත් එක්ක. අදින 24 නාලිකාවේ වෙහිකල් හබ් අවුරුදු උත්සවයේ තවත් සුපිරි තරඟයකට ඔබ එකතු කරන් යන තමයි ලෑස්ති වෙන්නේ. මේ තමයි හෙමින්ම ධාවණය වෙන රථයේ තරඟය. ඉතින් අපි බලමු අද දවසේ විවිධ මාදිල්වල රථ ගණනාවක් තරඟයේ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. අපි බලමු කවුද අද දවසේ මේ අතුරින් තරඟයේ ජයග්‍රහණය කරන්න වාසනාව දිනා ගන්න කියලා. සාමාන්‍යයෙන් තරඟවල වේගයෙන්ම යන කෙනා ඉස්සලාම තරඟේ නිමා කරන කෙනා තමයි තරඟේ ජයග්‍රහණය කරන්නේ. නමුත් මේ තරඟේ විශේෂත්වය තමයි හෙමින්ම යන කෙනා තමයි තරඟේ ජයග්‍රහණය කරන්නේ. අපි බලමු අද දින 24 නාලිකාවේ වෙහිකල් හබ් අවුරුදු උත්සවයේ හෙමින්ම ධාවණය වෙන රථය මේ තියෙන රථ අතරින් මොන රථයද කියලා. දෙරණ 24 නාලිකාවේ වෙහිකල් ආබ අවුරුදු උත්සවයේ හෙමින්ම ධාවණය වෙන රථය ඔබ දැක්කා. මාදිලි ගණනාවක රථ ගණනාවක් තිබ්බා. ඒ අතරින් මෙන්න මේ රථය තමයි ප්‍රථම ස්ථානයේ දිනාගත්තේ. ඒ කියන්නේ හෙමින්ම ධාවණය කරලා වැඩේ ගොඩදාගත්තේ. මේ ඉන්නේ අපේ රියදුරු මහත්තයා. නම කියන්නකෝ. සිහින. රයිඩ් මොකද ක්ලබ් එක? ටීම් ලුසිෆර්. දැන් අද දවසේ හෙමින්ම රථය ධාවණය කරලා අද දවසේ හිමි තරඟේ ජයග්‍රහණය වාදම හිමි කරගන්න මොකද හිතන්නේ? ගොඩක් සතුටුයි. දැන් ගොඩක් මාදිලි වල රත තිබ්බා. දැන් ලොකු වාහනයක් අරගෙන ආවිල්ලා කොහොමද මේ හෙමින් මේක ධාවණය කරේ? ඒ කියන්නේ මං බ්‍රේක් එක විතරයි පෑගුවේ. ඒ ඇස්ලේටර් පෑගුවේ නෑ. හිමින් තමයි මුකුත් කරේ නෑ.
ඔටෝද මැනුවල්ද? ඔටෝ. ආ ඔටෝ එකේ වාසිය කොහොම හරි කොල්ලට ඇවිල්ලා තියෙනවා. කොහොම නමුත් අද දවසේ මේ ප්‍රථම ස්ථානය, එහා පැත්තේ ඉන්න දෙවන ස්ථානය, මේ පැත්තේ ඉන්න තුන්වෙනි ස්ථානය. ඉතින් මේ අය තමයි අද දවසේ ප්‍රථම දෙවන තෙවන ස්ථානය ඉම කරගත්තේ හිමින්ම රථය ධාවනය කරලා. එහා පැත්තේ ඉන්න නිපුන්, අපි සූදානම් වෙනවා නිපුන් එක්ක සම්බන්ධ වෙන්න. නිපුන් ඔබට අවස්ථාව. පුබුදු දැන් මම ඉන්නේ අද අපේ වෙහිකල් අවුරුදු උත්සවයට විශේෂ ආරාධනකින් ආපු ක්ලබ් එකක් එක්ක මේ තමයි Outlanders Club. මාතකිනා ඩිලන් ඩිලන් කොහමද? හොඳයි. හොඳයි කියලා බෑනේ සුබ අලුත් අවුරුද්දක් ඒවා. එසේම වේවා. ඩිලන් මොකද හිතන්නේ ඉවෙන්ට් එක ගැන? ඉවෙන්ට් එක හොඳයි. ඇත්තටම සුපිරි ඉවෙන්ට් එකක්. සාමාන්‍ය මේ ඉවෙන්ට් පවත්ලා නැහැනේ මෙච්චර කාලයක්. තරක් කළේ නැද්ද මොකද? තරං කර අපි ආව ගමන් හැවා. හාලා තමයි වැඩේ පටන් ගත්තේ. සුපිරි වැඩක්. ඉස්සරහට තව හොඳ වැඩ වෙන්න කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟ අවුරුද්දේ මීට වැඩිය හොඳ ඕගනයිසින් එකක් එක්ක සුපිරි වැඩක් කරමු. Right. ඒ වගේම තමයි Outlanders Club එක ආරම්භ කළා මේ වෙනකොට හරියටම අවුරුද්දක් සම්පූර්ණ කරලා තියෙන ඉතින් අලුත් අවුරුද්දේ ඒගොල්ලන්ට තවත් ඔන්න විශේෂ දෙයක් ඒගොල්ලෝගේ ක්ලබ් එක වෙනුවෙන් එනනම් පුබුදු අපි අලුත් වැඩකින් අලුත් විදියකට දවසක ආයම්බෙමු thank you ආවට සුබ වෙන්න ඕන අවුරුද්ද හැමෝටම ඔබටත් එසේ වේවා යන්න එපා තව ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා පාටිසිපේට් කරලා යන්න ඕන අනිවාර්යයෙන් right thank you ඒකම අපි පොඩි විරාමයකට ගිහිල්ලෙමුද මොකද අපි ගොඩක් තරග නැරඹුවනේ අපි පොඩි විරාමයකට ගිහිල්ලා ආයෙමු විරාමයෙන් පස්සේ එකතු වෙන්න පුළුවන් තවත් ඕගොල්ලෝ මෙතෙක් කල් දැකපු නැති අවුරුදු තරග ගොඩක් එක්ක මේ vehicle up one stop auto spot turbo energy drink ඉන්න තැන කොතන වුණත් ගැම්මෙන් ඉන්න මෙන්න දැන් ඔයාලට export කරන ලංකාවේ අපේ energy drink එක turbo ගැම්මෙන් ඉන්න වේගල් අප අවුරුදු උත්සවයේ මීළඟ තරඟ ඉසව්වත් එක්ක ඔබ එකතු කරන්න තමයි ලෑස්ති වෙන්නේ සෙමින්ම ධාවනය කරන යතුරුපැදිය මොන යතුරුපැදියද කියලා තෝරන්න තමයි ලෑස්ති වෙන්නේ විවිධ මාදිලිවල විවිධ සමාජ නියෝජනය කරන ක්‍රීඩකයන් තරගකරුවන් දස දෙනෙක් තරගය සඳහා ඉදිරිපත් වෙලා ඉන්නවා අපි බලමු අද දවසේ මේ වේගල් අප අවුරුදු උත්සවයේ තරඟය කවුරුන්ද ජයග්‍රහණය කරන්නේ සාමාන්‍යයෙන් වේගයෙන්ම යන කෙනා තමයි තරඟය ජයග්‍රහණය කරන්නේ නමුත් මේ තරඟය වෙනස් හිමින්ම අවසානයේදම තරඟය අවසන් කරන කෙනා තමයි මේ තරඟයේ ජයග්‍රහකයා බවට පත් වෙන්නේ අපි බලමු එහෙනම් වේහිකල් අප අවුරුදු උත්සවයේ හිමින්ම ධාවනය කරන යතුරුපැදියේ ජයග්‍රහකයා බවට පත් වෙන්නේ මේ දස දිනාගෙන් කවුරුන්ද කියලා නාලිකාවේ වෙහිකල් හබ් අවුරුදු උත්සවයේ හෙමින්ම ධාවනය කරපු යතුරුපැදියේ ජයග්‍රහකයා තමයි මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ නම කියන්නකෝ මම සුජිත් සංජීව ගුණසේන මොන ක්ලබ් එකද නියෝජනය කරන්නේ අපි සිලෝන් CD රයිඩර්ස් රයිට් සාමාන්‍යයෙන් වේගයෙන් යන අය තමයි ලෝකේ දිරන්නේ දැන් හෙමින්ම ගිහිල්ලා අද දවසේ ජයග්‍රහණය කළා දින මොකද හිතෙන්නේ අපිට ඉතින් හෙමින් යන්නත් පුළුවන් හයි යන්නත් පුළුවන් 1979 වාහනයක් කළාත් අදටත් කිසිම අවුලක් නැත ඕන තැනක දැන් දුවන්න පුළුවන් විදියට අපි මේව හදලා තියෙනවා ඒකයි අපේ ක්‍රමේ රයිට් අද දවසේ තරගයේ ජයග්‍රහණය කරන්න ලැබුණ දැන් ගොඩක් ක්ලබ්ස් ඇවිල්ලා හිටියා බයික් ක්ලබ්ස් දැන් අද ඔයාලා එකේ ක්ලබ් එකෙන් තමයි ජයග්‍රහණය බීවිලා තියෙන්නේ මොකද හිතෙන්නේ අපිට එකේ ගොඩක් සන්තෝෂයක් තියෙනවා ඒ කියන්නේ අපි මෙහෙමයි ඇත්තටම මේ බයිසිකල් ලංකාවේ ගොඩක් පාවිච්චි අයින් වෙලා තිබුණේ මෙව ප්‍රශ්න තිබුණා අපි ඒවා ඔක්කොම දුවන තත්ත්වයට අරගෙන මේ වගේ කිසිම අවුලක් නැතුව දුවන්න හදලා තියෙනවා අපි ඒ ගැන සෑහෙන විශ්වාසයක් තියලා වැඩ කරන්නේ හොඳයි අපි උණුසුම් සුබපැතුම් එකතු කරනවා වෙහිකල් හබ අවුරුදු උත්සවයේ මෙන්න හෙමින්ම යතුරුපැදියේ ධාවනය කරලා ජයග්‍රහණය හිමි කරගත් කණ්ඩායමේ මෙන්න ජයග්‍රහකයා අපි හොඳ ජී එකක් දෙමු ටීම් එකත් එක්කම අද දින 24
ජාලිකාවේ වෙහිකල් හබ් අපේ වෙනස්ම අලුත් අවුරුදු උත්සවේ තවත් තරග අංශයකට යන්න තමයි අපි සූදානම් වෙන්නේ. ගමේ කොටේ සිතාදී අපි කවුරුත් සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ බෝතලයට වලල්ල දැමීම කියන අවුරුදු ක්‍රීඩාව. හැබැයි වෙහිකල් හබ් අපි අද ඒ වැඩේ වෙනස් කරා. අපි සූදානම් වෙන්නේ අද දවසේ බෝතලයට බෙල්ට් එකක් දැමීම සිද්ධ කරන්න. ඔබ දන්නවනේ බයිසිකල් වල අනය නම් දන්නවා බෙල්ට් එක කොහොමද පාවිච්චි කරන්න කියලා. හැබැයි අපි සූදානම් වෙන්නේ ඒ බෙල්ට් එකෙන් අද වෙනස් වැඩක් ගන්න. එන වාදයක මම පෙන්නන්න සූදානම් මේක මතක් කරන්න ඕනේ. මේ වගේ වෙලාවක අපිට හොඳ එනර්ජි එකක් තියෙනවා නම් වටිනවනේ. ඉතින් අපිත් එක්ක කැප්සියුලෝන් ආයතනය එකතු වෙලා ඉන්නවා. අද දවසේ අපේ තරඟ සහවලින් ජයග්‍රහණය කරන අපේ ජයග්‍රාහකයින්ට ඒ එනර්ජි එක ලබා දෙන්න. ඉතින් කැප්සියුලෝන් ආයතනය මෙන්න මේ විදිහට අපිට ලබා දීලා තිනවා එනර්ජි ඩ්‍රින්ක් එකක්. මේ විදිහට අපි කැප්සියුලෝන් ආයතනයේ එනර්ජි ඩ්‍රින්ක්ස් දෙකක් බෝතලේ විදිහට තියලා තිනවා. ඔබට පුළුවන් මෙන්න මේ බෝතලේ වෙනුවට තියලා තියෙන කැප්සියුලෝන් කෑන් දෙකට අපි අර කියපු බෙල්ට් එක අන්න අර ස්ථානයේ ඉඳලා පාස් කරන්න. ඉතින් මේ වෙනකොටත් මාතක තරඟකරුවන් ගණනාවක් එකතු වෙලා ඉන්නවා. අපි සූදානම් වෙන්නේ ඔවුන් එක්ක මේ තරඟය සවුව ආරම්භ කරන්න. එහෙනම් අපි යමු බෝතලේට වලල්ල දැමීම වෙනුවට බෝතලේට බෙල්ට් එක දැමීම. සතුටුයි අපේ ක්ලබ් එක ගත්තොත් අපේ මේකට වඩා මෙම්බර්ස් ඉන්නවා. ඉතින් මේ වාගේ ස්පෙෂල් ඉන්විටේෂන් එකක් මතින් අපි ආවා. බොහොම සූති. ඇත්තට හොඳ වැඩක් ඕලං කරනවා. keep it up. ඉතින් සුවපතනවා. ඒ වගේම තමයි ඔන්න අලුත් අවුරුද්ද පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න, ටැග් එකක් දෙන්න බයිකෝලිස් ක්ලබ් එකේ තියෙනවා. 2023 මං අරනේ. ඔව්. 2023 අවුරුද්දේ නිෂ්පාදනය කරපු Harley Davidson. Harley Davidson bike එකක්. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒකක්. මේ අලුත් අවුරුද්දෙන් පස්සේ ඔගොල්ලොන්ට ඒ බයික් එක ගැන විස්තරත් ගැන එනම් විමල්ලායේ ඉවෙන්ට්ස් ගොඩක් තියෙනවා. ගිල්ල තරක් කරන්න පුළුවන්, තෑගි දිරන්න පුළුවන්. අදවස හැපනින් එකේ chill එකේ ඉන්න ඕනේ. අනිවාර්යයෙන් අනිවාර්යයෙන්. එහෙනම් අපි ආයෙ හම්බෙමු. All the best. Thank you. හරි, thank you.
අදතරන 24 නාලිකාවේ තවත් වෙනස්ම වූ තරංග අංගයකට අපි යන්න සූදානම් වෙන්නේ vehicle hub අලුත් අවුරුදු උත්සවේ. සාමාන්‍යයෙන් අපි ගමේ ගොඩේ අහලා තියෙන්නේ දැකලා තියෙන්නේ තොප්පි පාස් කිරීමේ තරගයක්. හැබැයි ඔන්න දැන් මම පෙන්වන්න සූදානම් වෙන්නේ vehicle hub අලුත් අවුරුදු උත්සවේ වෙනස්ම වූ අංගය පිළිබඳව. හරියටම කියනවා නම් මෙන්න මේක තමයි අද දවසේ අපි තොප්පියක් වෙනුවට භාවිත කරන්නේ. පේනවනේ මගේ අතේ තියෙන්නේ මොකක්ද කියලා? මේක ටියුබ් එකක්. අපි සූදානම් මේ ටියුබ් එකත් එක්ක වැඩේ පටන් ගන්න. මොකද අපිට කරන්න තියෙන්නේ ටියුබ් පාස් කිරීමේ තරගය. බලමු. දැන් මං කියන්නේ කට්ටිය වැඩි වෙලාද ටීම් එකේ දැන් මෙච්චර දෙන ඇත්ත වැඩි වෙලා අඩුයිද අපි end end expand වෙනවා අපිට ඒක අල්ල ගන්නත් බෑ මේ අපි හරි අමාරුවෙන් කට්ටියව පෙරලා වගේ ගන්න හදන්නේ ගන්න හදන්නේ මේ දැන් මොකද හිතන්නේ මේ අලුත් අවුරුද්ද මොනවාරි වැඩ මොනවාරි තියෙනවද ඔයගොල්ලන්ගේ එළියට එන්න අපිටම වැඩ ගොඩක් තියෙනවා ඉස්ලාම් කියන්න ඕනේ ඔයාලගේ මේ first time කරපු අවුරුදු උත්සවය ගැන මේක අලුත් වැඩක් මේක first time in ශ්‍රී ලංකා මේ වගේ වැඩ ඇත්තටම අපිට හුරු වින්දා ඇත්තටම අපි මේකට සහභාගී වුණේ ආසාවෙන් ආදරෙන් දැනට ආදරේ. රයිට් එහෙනම් අපි ඔයගොල්ලෝගේ අලුත් වැඩ ටිකකින් එක්ස්ට්‍රීමර්ස් ලාගේ අලුත් වැඩ ටිකකින් ඉස්සරහට හම්බෙමු. අමල එහෙනම් ඔයගොල්ලන්ට වාතයි ඔයගේ ක්‍රූ එකටමයි සුබ අලුත් අවුරුද්දක් වේවා. අන්ති පොලි කිඩින කොටට නිරුබණිය මො ඉල්ලපනි අන්ති කුණ්ඩාගෙන මුත් අදන ආස් කරන්න ඕනේ.
කරන්න ඕන. We'll be right back.
වෙච්ච තරගත් එක්ක අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ඔබත් එක්ක සතුට බෙදා හදාගත්තා. ඉතින් වෙනස්ම අත්දැකීමක් අපිත් පළවෙනි වතාවට තමයි මේ වගේ අවුරුදු සෙකට සහභාගී වුණේ ඕෂි. ඉතින් සූදානම් මේ වගේම ලබන අවුරුද්දෙත් ඔබත් එක්ක වෙනස්ම විදිහ අත්දැකීමක් බෙදා හදා ගන්න බොහොම ස්තුතියි. අපිත් එක්ක රැඳී හිටියාට අපි ආරාධනා කරනවා ලබන අවුරුද්දෙත් අපිත් එක්ක එකතු වෙන්න. අපි ලබන අවුරුද්දෙත් මීටත් වැඩිය වෙනස් අත්දැකීමක් එක්ක ඔබ හමු වීමට සූදානම් ඉන්න ඉන්නවා. දෙරණ කියලා කියන්නේ අද දෙරණ 20 සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා. Vehicle Hub අවුරුදු